ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛ ආසියාත උදෑසන ප්‍රවෘත්ති විකාශයයිමේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල රංජිත් සියඹලා පිටිය වැඩි ඡන්ද 80කින් යලිත් නියෝජ්‍ය කතානායක දුරයට ස්වාධීනයි කියලා විපක්ෂයේ හිටියට ඩීල් දාන අය ගැන රටම දැනගත්තා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා අන්තරේට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර ප්‍රථමයෙන් දේශීය පුවත් නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා එදී නියෝජ්‍ය කතානායක ධුරයේ මීට පෙර කටයුතු කර ඉල්ලා අසු රංජිත් සියඹලා පිටියේ මහතා නැවතත් තේරීපත් වුණා ඒ වැඩි ඡන්ද 80කින් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නැවතත් යෝජනා කර සිටියා. නියෝජ්‍ය කතානායක ධුරය සඳහා රංජිත් සියඹලාපිටිය පැතුමාගේ නම යෝජනා කරනවා. මම ස්ථිර කරනවා. ආණ්ඩු පක්ෂයේ සහයද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාට හිමි වුණා. රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීතුමාගේ අපේක්ෂකත්වයට ආණ්ඩු පක්ෂයේ පූර්ණ සහයෝගය තිබෙන බව ඔහුට දැනුනා. විපක්ෂයෙන්ද නියෝජ්‍ය කතානායක තනතුර සඳහා සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිත්‍යාස් බාකීර් මාකර් මහතාගේ නම යෝජනා කර සිටියා. ආණ්ඩුපක්ෂයේ සහයෝගය දෙනවා කිව්ව නිසා අපේ අපේක්ෂකයා විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී මිත්‍යාස් බාකීර් මාකර් මහතුමාගේ නම යෝජනා කරා. මිත්‍යාස් බාකීර් මාකර් මහතුමාගේ නම මම ස්ථිර කරනවා. නියෝජ්‍ය කතානායක තනතුර සඳහා නාම යෝජනා දෙකක් ඉදිරිපත් වීම හමුවේ රහස් ඡන්ද විමසීමක් පැවැත්වීම ඉන් අනතුරුව සිදු වුණා. පැවති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා හට ඡන්ද 148ක් හිමි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මිත්‍යාස් බාකීර් මාකර් මහතා හට හිමි වූයේ ඡන්ද 65ක් පමණයි. මෙහිදී ඡන්ද 3ක් ප්‍රතික්ෂේපිත ඡන්ද වශයෙන් සලකුණු වී තිබුණා. ඒ අනුව වැඩි ඡන්ද 80කින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා යලිත් නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරීපත් වුණා. ඒ අනුව රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීතුමා නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් තෝරාපත් කරන ලැබ මම සභාවට ප්‍රකාශ කරනු කැමැත්තෙමි. අවශ්‍ය වුණේ විපක්ෂයේ ශක්තිය පෙන්වන බලවේගයක් බවට මේ අවස්ථාව පත් කරගන්න. විපක්ෂයේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම පිළිබඳ මගේ බලවත් කනගාටුව මම ප්‍රකාශ කරනවා. විපක්ෂයේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම මේ රටේ මේ අර්බුදකාරී අවස්ථාවේ පාරට බැහැගෙන දුක් විඳින මිනිස්සුන්ගේ සටන පාවා දීමක් හැටියට මම දකින්නේ. සීමල පිටිය මැතිතුමත් මේ ආණ්ඩුවේ රැකවලෙක් බවට ආණ්ඩුවේ අතකොළුවක් ආණ්ඩුවේ හෙංචයියෙක් බවට පත්ුණයි කියන එක කොහොම පැහැදිලි. මේක ඇතුලේ සිදුවෙන්නේ ඔක්කොම දේශපාලන ගේම්. අපි මොන විදියට රඟපෑම් කළත් වැඩක් නැහැ. මේ රටේ ජනතාවගේ හර තේරුම් ගන්නේ නැත්නම් ආණ්ඩුවට බැරි වුණා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න නියෝජ්‍ය කතානායක තනතුරට. දෙන්නම ආවේ විපක්ෂයෙන්. ඇත්තට ආණ්ඩුවට තමන්ට බහුතරයක් තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. විපක්ෂයේ ඉදිරිපත් කරපු එකම අපේක්ෂකයා එම්ටිඑස් බාකිල් බාකර් කියන එක මම මේ අවස්ථාවේදී පැහැදිලි ශ්වාස බංග යෝජනාව කවදද ගේන්නේ මොකද අපිට ඉක්මනට අවශ්‍යයි මේ පල් හොරු අමනයන් එක්කර එකට බැඳ වනසා දැමිය යුතු කාලය එළඹ ඇත හරි ඉතින් වහාම අපිට ඔබතුමා මේ දිනේ කියන්නේ ඒට විශ්වාස බංගේ ගෙනල්ලා ඒ විශ්වාස බංගෙන් මේ ආණ්ඩුව පළවා හැරලා මේ ආණ්ඩුව අයින් කරොත් අපි අහනවා විපක්ෂ නායකතුමාගෙන් ඔබතුමා සජබේ ආණ්ඩුවක් පිටවන්න සූදානම්ද මෙතන මේ දේශපාලන ගේම් එකක් ගහන්නේ අපි විපක්ෂ නායකතුමාගෙන් අහනවා ඊයේ තිරුනඩේෂන්ගේ ගෙදරදී ඔබතුමාගේ මෞතුමිය කවුද හම්බුනේ අද විපක්ෂයේ ගොඩනගන්න තිබුණෝ මේ සමගිය නැති කරේ කොහමද ඒවට කොහෙන්ද ඩීල් ගියේ මේ සභාවේ වයංගෙන් කියවුණා මගේ මව ගිහිල්ලා පැන්ඩෝරා නඩේෂන් හම්ුණයි කියලා. ඒ හැම දෙයක් සිදු වෙලා නැහැ. ඔබතුමා මේ මඩවලට ඉඩ දෙන්න එපා. අපි පස්සේ දැනගත්තේ ආණ්ඩුවේ අපේක්ෂකයාත් රංජිත් සියඹලා පිටිය. ඒක නිසා තමයි අපි විපක්ෂයේ අපේක්ෂකයා විදියට ඉම්තියාස් බාකීර් මාකර් මැතිතුමා ඉදිරිපත් කරා. මේ රටේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරන ජනාධිපතිතුමාට බලය දෙන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ. හැබැයි ඒ දී ඉස්සෙල්ලා විසුර ගන්න ඕන නම් මේ පාර්ලිමේන්තුවේ 225ට පුළුවන්. මේ පාර්ලිමේන්තුව විසුර කියලා කියන්න පුළුවන්. මගෙන් පළවෙනි අස්සන රෝහිතා බේගුරුවද්දන දෙනවා පාර්ලිමේන්තුව විසුරුවන්න. පළවෙනි අස්සන දෙනවා තමුන්නාන්සේට. ඔබතුමා ලෑස්ති අපිත් ලෑස්ති. මේ වෙලාව ඉවරයක් කරගන්න බැරි නම් අපිට එතනට තමයි යන්න වෙන්නේ. බොරු කර කර ඉඳලා වැඩක් නැහැ. අපේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න ඊයේ පාර්ලිමේන්තුව සමත් වුණා. රටේ දැවෙනම ප්‍රශ්නය වුණේ නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත් කර ගැනීම. විපක්ෂයේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායමත් අලුතින් එක් වූ පිරිසත් ආණ්ඩුවත් එකතු වෙලා
රට පුච්චන සියලු ප්‍රශ්නවලට ඊයේ උත්තර ලබා දුන්නා. රට තියෙන්නේ මරු කටේ. අපි නෙවෙයි කියන්නේ මුදල් ඇමතිතුමා. එතුමා කිව්වා ද්‍රවශීල, ඒ කියන්නේ භාවිත කරන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය මිලියන 50යි කියලා. එක තෙල් නැවයි. ඒකත් මුහුදේ පමා වුණේ නැතිව ගෙව්වොත් තමයි. අපි හිතන් හිටිය අඩුම ගානේ ඩොලර් මිලියන 200ක්වත් ඇති කියලා. දැන් චීනෙන් ඉන්දියාවෙන් ලැබෙන පුංචි ආධාරවලින් තමයි ඊළඟ මාස කීපය ගෙවා ගන්න වෙන්නේ. නමුත් එහෙමත් පුළුවන්ද කියලා ඇත්තටම දෙතුන් පාරක් හිතන්න ඕනේ. සමහරක් විට ඒක හිතලුවක් වගේ වේවි. මොනතරම් අමාරුද කියලා අලි සබ්‍රි ඇමතිතුමාම ඊයේ කිව්වා. තෙල් නැහැ, බෙහෙත් නැහැ, ඉන්ධන මිල අහස උසට, විදුලිය කපනවා, ආහාර මිල හිතා ගන්න බැරි විදියට ඉහළ ජනතාවගේ හිස මත නිකන් මහා කළුගල් කුට්ටියක් දැම්මා වගේ තමයි දැන් තියෙන්නේ. ජනතාව පනා දිනවා. අනුරු කුමාර දිසානායක මන්ත්‍රීවරයා කිව්ව විදියට ජනතාව දුප්පත්, පාලකින් පොහොසත්. ජාත්‍යන්තරය තුළ අප බංකොලොත් රටක්. දැන් ඇත්තටම මේ වෙලාවේ මේ ප්‍රශ්නයට විසඳුම් හොයාගන්න ඕන තැනකුමක්ද පාර්ලිමේන්තුව. අද අපේ රටේ දැවෙනම ප්‍රශ්නයට පාර්ලිමේන්තුවට උත්තර ලැබුණා. දැවෙනම ප්‍රශ්නේ තමයි නියෝජ්‍ය කතානායක තනතුර. රංජිත් සියඹලාපිටියේ මහත්මයා මේ පහුගිය සතියේ දවසක ඉල්ලා අස්සුණා. රංජිත් සියඹලාපිටියේ වාසු, විමල්, ගම්මන්පිල, මෛත්‍රීලා, දයාසිරිලා ආණ්ඩුවෙන් වෙන් වෙලා විපක්ෂයේ ඉඳගත්තා. එහෙම ඉඳගන්නකොටම අප කිව්වා මේ අය විපක්ෂයේ අසුන් ගත්තට විපක්ෂේ නෙවෙයි කියලා. ඇත්තම කිව්වොත් විපක්ෂයේ ඉඳගෙන හිටියට සජිත් ප්‍රේමදාසලාගේ පක්ෂයත් විපක්ෂේ නෙවෙයි කියලා තමයි අප විශ්වාස කරන්නේ. විපක්ෂය කියන්නේ ජනතාවගේ දුක නියෝජනය කරන අයට. විපක්ෂය කියන්නේ හොරකමට, වංචාවට, දූෂණයට විරුද්ධ අයට. විපක්ෂය කියන්නේ මේ දහදුකෙන් රට බේරගන්න තරම් හයිය ඇති, දැනුම ඇති, සැලස්මක් ඇති අයට. විපක්ෂය කියන්නේ අලුත් සංකල්ප ඉදිරිපත් කරන්න පුළුවන් කණ්ඩායමකට. හොරකම් කළේ නැති පිරිසකට, හොරකමට ගෑවුණේවත් චෝදනාවක් නැති අයට. එහෙම තුන් දෙනයි දැනට ඔය පක්ෂ අසුන්ගෙන ඉන්නේ. මේ ආණ්ඩුවත් එක්ක දීගෙකාපු අය හරියට අපේ නිර්වචනයට අනුව අනියම් බිරින්දෑවක් හෝ අනියම් පිරිමියකු වගේ. ජනතාව තමයි නියම මනමාලිය. නියම මනමාලය තමයි ආණ්ඩුව. තේරණ සිංහලෙන් කියනවා නම් බිරිඳ සහ ස්වාමි පුරුෂයා. රජයේ සහ ජනතාව. දැන් ජනතාවට, ඒ කියන්නේ මනමාලියට දීගේ එපා වෙලා, මේ බිරින්දට දීගේ එපා වෙලා. ජනතාවට ආදරෙයි කියලා පෙන්නගෙන ඉන්න අනියම් සැමියකුත් මේ මනමාලියට නැත්තම් මේ බිරින්දෑට ඉන්නවා. මේ අනියම් සැමියා තමයි විපක්ෂය. ඔය ඊයේ පෙරේද අලුතෙන් ගිහිල්ලා ඉඳගත්ත කණ්ඩායමත් ඒකටම තමයි අයිති වෙන්නේ. නඩුව අධිකරණයට ගියා. ජනතාව කියන මනමාලිය නැත්තම් බිරින්දෑ විශ්වාස කළා. දික්කසාදේ ලැබෙන විට අර අනියම් සැමියා කියන විපක්ෂයේ අය තමන්ව බාරගනී කියලා. නැත්නම් ජනතාව කියන මනමාලිය, එහෙමත් නැත්නම් අපි බිරින්දම කියලා හිතමුකෝ, බාරගනී කියලා. අන්තිමට අධිකරණයේදී දික්කසාද නඩුව විභාගයට ගත්තා. මේ බිරින්ද ආණ්ඩුව කියන සැමියා අතහැරලා අනියන් සැමියා කියන විපක්ෂයේ අයත් එක්ක යන්න බැලුවා. බලනකොට සජිත් ප්‍රේමදාසලත්, විපක්ෂයේ අසුන්ගෙන ඉන්න මෛත්‍රී ඇතුළු කණ්ඩායමත් හොර රහසෙම මේ මනමාලියගේ සැමියා, ඒ කියන්නේ ආණ්ඩුවත් එක්ක අනියම් සම්බන්ධයක් පටන් අරගෙන, ඒක ස්ත්‍රී ස්ත්‍රී සම්බන්ධයක්ද පුරුෂ පුරුෂ සම්බන්ධයක්ද කියලා හරියට අපිට තාම හිතාගන්න බෑ. දැන් ඇත්තටම මේ ජනතාව කියන මනමාලි, එහෙම නැත්තං බිරින්ද, අලුත් පාරක් හොයන්න පටන් අරගෙන ඔය කියන විපක්ෂයත් මේ කියන ආණ්ඩුවත් නැතුව ඊට වඩා බුද්ධිමත් අලුත් දුරදික දකින යහට හිතන්න පුළුවන් අලුත් ස්වාමි පුරුෂයෙක් හොයනවා. ඒ තමයි මේ රට බාර දිය යුතු බුද්ධි මණ්ඩලය. බුද්ධි මණ්ඩලයක් තියෙන කෙනෙක් තමයි අතන රට පාලනය කරන්න ඕනේ. අද නැත්නම් අද මේ තියෙන තත්ත්වේ ගොඩ ගන්න අමාරුයි. මේ රටේ ඉන්න හොඳ ඉගෙනගත්ත පුද්ගලයෝ ඒ කට්ටියට දෙන්න ඕනේ. දැන් ඉන්නේ ඉන්න කට්ටියට කතා කරගන්නවත් බෑ හරියට. රටේ මෙහෙම ඉගෙනගත්ත කට්ටියක් ඉන්නවනේ. ටික ගන්න කට්ටිය ඇවිල්ලා හැමති කොල්ලොන්ට ඒගොල්ලන්ට බලපෑම් කරන්න නැති විදිහට වැඩ ගන්න තිබ්බනම් ඒක හොඳයි කියලා මම හිතනවා. තරුණ පරපුරකට තමයි මේ රට හරිනම් බාර දෙන්න තියෙන්නේ. වෙන කාටවත් දීලා හරියන්නේ නැහැ. දැන් මේ දේශපාලඥයෝ කියන්නේ තුට්ටු දෙකේ මිනිස්සුනි. හරි මොන බුද්ධියද තියෙන්නේ? බුද්ධි මණ්ඩලයක තමයි වැදගත් වෙන්නේ. ප්‍රඥානිනිදී අඥානු තමයි රජ කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු ඉන්න කට්ටියකින් කරන්න බෑ. රටට කැක්කුමක් තියෙන පිරිසක් එළියේ ඉන්නවා. ඒ පිරිස එක්කාසු කරගෙන නීතියට අනුව, නීතිය කියන එක එක
අපි මේ රට හදන්නට ඕන. අවුරුදු 74ක් ඉඳලා ප්‍රගති අන්නයනේ විශේෂපතයක් දෙන්නේ කිසිම දෙයක් දන්නේ නැති ඇමති කෙනෙකුට. පාර්ලිමේන්තුව දැන් දැක්ගත්තු නිකම්බරුවට කෑ ගහගන්න කෙනෙක් කරන්නේ. ඉතින් මම නම් කියන්නේ මේක බුද්ධි මණ්ඩලයකින් පාලනය වෙලා හරි ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. විවස්සාදායකින් තීරණය ගන්නකොට ඒ තීරණ දෙන තැනට බුද්ධි මණ්ඩලයකින් තමයි තීරණ දෙන්න ඕන. විවස්සාදායකට ඉහලින් තිබුණොත් තමයි බලපෑමක් කරන්න පුළුවන්. විවස්සාදායකට පහලින් තිබ්බ කියලා බලපෑමක් කරන්න බෑ නේද? නිකන් අදහසක් විතරක් වෙයි එතකොට. දැන් ආයේ මුලින්නම් මේ රට හදාගෙන යන්න අමාරු වෙන්නේ මේ 225 පාලනය කරන්න හොඳ තරුණ පරපුරක්. සාමාන්‍ය තරුණ පරපුරක් කියන්නේ උගතුන් විශ්වවිද්‍යාලේ ඉන්නවා නීතිඥවරු මහාචාර්යවරුන් ඒ කට්ටියගේ අදහසක් අරගෙන මේ 225 පාලනය කරගෙන ගියා නම් මේ රට පොඩ්ඩක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පැවැත් වූ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටින් ආරම්භ වුණා. එය සංවිධානය කර තිබුණේ ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු යන්න තේමා කරගනිමින්. අදාළ විරෝධතා පාගමන අද පස්වරුව වන විට පොල්තුව මන්සන්ධියට පැමිණියා. පසුව පොලිස් මාර්ග බාධක ඉවත් කර ඉදිරියට ගමන් කිරීමට උද්ඝෝෂකයින් කටයුතු කිරීමත් සමග එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. එහිදී පිරිස විසිරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි පොලිසිය කටයුතු කළේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට රටේ ජනතා පරමාධිපත්‍ය දැන් මහපාර්ටවිල් ඉවරයි. ලක්ෂයට නමයක් ගත්තා කියලා පම්පෝරි ගහපු ආණ්ඩුවට ආණ්ඩුවේ ඇමතිලාට ජනාධිපති වෙලා තියෙන බංකරයක් ඇතුළ හැංගිලා ඉන්න. ඒ මිනිස්සු මුළු ආණ්ඩුවටම ගෙදර යන්න ගියද්දි පාර්ලිමේන්තුව ඇතුළේ 148 ගේ නියෝජ්‍ය කතානායකයනේ පතන. ඒ පාර්ලිමේන්තුවේ රටේ ජනතාවගේ මතය නියෝජනය වෙන්නේ නැහැ. එහෙමනම් අපි ඒක පිළිගන්න බෑ. ඒ නිසා තමයි ඔවුන්ට අයින් වෙන්න කියලා කියන්නේ. අපි ආවේ අද අපිට දෙවැන්ත ම්ලේච්ච විදිහට ප්‍රහාරයක් කියලා කර අපි ආණ්ඩුවට කියනවා අද දවසේදී අපි ගෙදර යන්නේ දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය.
පාර්ලිමේන්තුව උත්තරීතරයි. එහෙම තමයි කියන්නේ. මේ පාර්ලිමේන්තුව උත්තරීතර වුණාට එතනට ඔය උත්තරීතරයි කියලා හිතාගෙන ඉන්න අයව යවන්නේ අපි. ඒ කියන්නේ ජනතාව. ජනතාව තමයි තීන්දුව කරන්නේ ඔය කාවකාවත් උත්තරීතර පුටුවල ඉන්දනවද එහෙමත් නැත්නම් බස්සලා ගෙදර යවනවද කියලා. ඒ නිසා එකක් මතක තියාගන්න. තන උත්තරීතර වුණාට ඔතනට යවන බලය තියෙන්නේ ජනතාවටයි. ඒ කියන්නේ අවසානයේ ජනතාව තමයි එහෙනම් උත්තරීතර වෙන්නේ. ජනතාවට වඩා උත්තරීතර තැනක් තියෙන්න බෑ. මන්ත්‍රී මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට යන්නේ වැටුපකට. ඒ අයට දීමනා ලැබෙනවා, කෑම බීම ටික ලැබෙනවා, කෝටි ගණන් වාහන ලැබෙනවා, අවුරුදු පහට විශ්‍රාම වැටුපකුත් ලැබෙනවා. ඒවා වරප්‍රසාද. ඒ වරප්‍රසාද හදාගත්තේ, සම්මත කරගත්තේ, විශ්‍රාම වැටුප හදාගත්තේ ඔය කණ්ඩායමම තමයි එකතු වෙලා. දැන් මේ වරප්‍රසාදවල අයිතිය සීමාව පනිමින් තියෙන්නේ, පැනලා තියෙන්නේ. රටේ අහිංසක මිනිස්සු ත්‍රීවිල් එකකට පෙට්‍රල් ලීටරේ ගහගන්න පැය 7-8ක් පෝලිම් බල ඉන්නවා. නමුත් බලන්න මේ මැති ඇමතුරු ඊයේ පාවිච්චි කළ වාහන. ඉන්ධන ෂෙඩ් එකක පෙට්‍රල් ඩීසල් මුළු ෂෙඩ් එකම ගැහුවත් මේ වාහනවලට මදි. ඒසා විශාල වාහන. දැන් මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙලා මේ අයට පාරේ අනිත් පැත්තෙන් හෝන් ගහගෙන පොලිස් වාහන දාගෙන යන්න අවසර දීපු රටේ නීතිය මොකක්ද? ජීවිතයක් බේරගන්න යන දොස්තර කෙනෙකුටවත් එහෙම යන්න දෙන්නේ නැහැනි. පාරේ හරි පැත්තේ හරි වේගෙන් ගියොත් ඒත් අල්ලලා දඩ ගහනවා. දැන් මේ පාර්ලිමේන්තුවට මෙහෙම හෝන් ගහගෙන පාරේ ඉන්න මිනිස්සුව දෙපැත්තට තල්ලු කරගෙන ඉස්සරහින් පොලිසියක් දාගෙන අතපයත් එළියට දාගෙන මේ යන්නේ රට බේරගන්නද? නැත්තම් දවල් කෑම වේල පරක්කු වෙලාද? මෙහෙම වරප්‍රසාද මේ අයට අයිති නම් මේ උන්දලව ඔය වරප්‍රසාද භුක්ති විඳින තැනට යවපු අපට ඊට වඩා ලැබෙන්නෙපායයි. ජනතාවට උඩින් යන අමුතු වරප්‍රසාද මේ 225ට අයිති වෙන්න බෑ. තියෙනවා නම් මේක වැරදි. රජයේ සේවකයෙකුට විනාඩියක් දෙකක් පමා වුණොත් ෂෝට් ලීව් යන්න වෙනවා. ඒත් මහපාරේ දහ දුක් විඳලා මගී ප්‍රවාහණේ ඇවිත් දැන් අප මේ අමුතු කණ්ඩායමට හිමි පුදුම වරප්‍රසාද ගැන කතා කරන්න තීරණය කළේ හේතුවක් ඇතුව. පාර්ලිමේන්තු වටරවුමේදී ධර්ම චක්‍රයක් අතේ ඇතිව පටි වෙනුවෙන් මුට්ටි අල්ලන්න හදන නිලධාරියෙකු දැක්කා. මෙයා කවුද, කාගේ කවුද, නම ගම තනතුරු වැඩක් නැහැ. මේ මුකෙන් පිටවුණු වචන ටික තමයි අපට වැදගත්. උද්ඝෝෂණයේ නිරත වුණු තරුණ තරුණීන් 13 දෙනාටම මේ නිලධාරිය කෑ ගහලා කියන මේ වචන ටික අහන්නකො. දඟලේ සංග්‍රහය 119 පාර්ලිමේන්තු මන්ත්‍රීගේ වල ප්‍රසාද කඩ කිරීම. පාර්ලිමේන්තු මන්ත්‍රීගේ වල ප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කළාලු. අනේ මහත්තයෝ වැරදුනා. මහත්මයා කියන්නේ මහත්මා ගති තියෙන්න එපායි නේද? අපට තමුන් නැහැගෙන් අහන්න හරි වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. හූ කීම, විරෝධතාපූර්ව ප්‍රදර්ශනය ආදියෙන් මේ මැති ඇමති වරප්‍රසාද කැඩුනා නම් මේ අය දැනට අපේ කඩලා තියෙන වරප්‍රසාදවලට මොකද තමුන් කියන්නේ? අද වන විට මුළු රටේම ජනතාව ඉන්නේ බඩගින්නේ, කුසගින්නේ, පෝලිම්බල. රටේ විදේශ සංචිතයේ හිඳලා පෝර නැහැ, බෙහෙත් නැහැ, දරුවන්ට පාසල් යන්න විදිහක් නැහැ, පාන් ගෙඩියක් ගන්න බෑ, රුපියල් 150-200ක් එනවා. ඒ මදිවට මුළු පාර්ලිමේන්තු පාරම වහලා, යකඩ වැටවල් ගහලා, ජනතාව පැය ගණන් පෝලිං වල උදේ වාහනවල. දැන් මේ කාගේ වර ප්‍රසාදද? ජනතාවට පරම අයිතියක් තියෙනවා තමුන් දන්නවද? නිවාස, ජලය, ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී පහසුකම් කිසිදු වෙනසක් නැතුව ලබන්න. ඔය උත්තරීතර තමුන් කිව්ව මොකද්ද 119ද 219ද මන්දා කැඩුවා කියලා මේ තරුණ තරුණියන් කුදලගෙන ගිය වෙලාවේ කුදලගෙන යනවා නම් මෙන්න කට්ටිය කොහොමද කඩන වරප්‍රසාද? මේ පේනවාද රටේ ජනතාවගේ බදු සල්ලි වලින්
තුන් වේල කාලා දිරව ගන්න බැරුව ඔය පාර්ලිමේන්තුව ඇතුලේ මරාගත්ත හැටි දැක්කද වරප්‍රසාදවල ගෞරවේ පාරේ කොල්ලෙක් දෙන්නේ කූ කිව්වමද වරප්‍රසාද කඩවෙන්නේ මතක තියාගන්න තමුන්ලා හැමෝටම වඩා උත්තරීතර නීතිය අධිකරණයේ ඔය කාගේ කාගෙත් අනීතික ක්‍රියා දවසක විනිශ්චය කරාවි ඇත්තටම අධිකරණය හරි වැරද්ද තීන්දුව කරාවි අද අපේ රටේ නීතිඥ ප්‍රජාවෙන් 90%ක්ම එක තැනකට පෙළ ගැහිමින් ඉන්නවා ඒ රටේ තරුණ අරගලයට එරෙහිව ආයුක්ති සහගත ලෙස පොලිස් මෙහෙයුම්වලදී තරුණ පරම්පරාව රැකගන්න අද අපේ රටේ නීතිඥ ප්‍රජාවෙන් නැගී සිටීම ඇත්තටම ඉතිහාසගත වෙනවා ඒක හරි අපූරු කළු කෝට් පවුරක් ඉතිහාසයේ දවසක මේ හරි අපූරු කළු කෝට් පවුර රන් අකුරෙන් සටහන් වේවි සියත උදාසන ප්‍රවෘත්ති විකාශයේ අවසන් යලිත් හමුවෙමු මධ්‍යහන 12ට සුබ දවසක්අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.